වෙදකම් කිරීම. වෙදකම යහපත් ක්‍රියාවකි එහෙත් සැමටම වෙදකම් කිරීම භික්‍ෂූන්ට නුසුදසුය. භික්‍ෂූන් සාමාන්‍ය ජනයාට වෙදකම් කිරීම, කුල දූෂණයට අයත්ය. කුල දෝෂණය යනු මිනිසුන්ගේ ශ්‍රද්ධාව නැතිකොට ඔවුන් කිලිටි කිරීමය, නරක් කිරීමය. ගිහියන් විසින් භික්ෂූන්ට ගැරුබුහුමන් කළේ ුත්තේ ජා සත්කාර කළය යුත්තේ. පැවිද්ධන්ගේ සීල සමාධී ආදී ගුණ සලකාගෙනය. එසේ පැවිද්දන්ට ගරුබුහුමන් කිරීම පූජා සත්කාර කිරීම මහත්වූ කුසලයකි. භික්‍ෂුවගේ සීල ආදී ගුණ සිහිකොට සිත පහදාගැනීම් මාත්‍රේද ප්‍රිය චක්ෂුෂන් භික්‍ෂුවක් දෙස බැලීමද සසර බොහෝ සම්පත් ලැබීමට හේතුවන පිනක් බව දක්වා ඇත්තේය. සීලාදි ගුණ යුත්තස්ස හි කටච්චුහික්කාපි පං්ච තරණ මත්තාය භූමයා පන්න සලාපි කත්වා දින්නා අනේකානි කප්ප සහස්සානි දුගති විනිපාතෝ රක්කති පරයෝසානයේච ආමතයා ධාතුයා පරණිබානස්ස ච පච්චයෝහෝතී. ජිමනිකාය අට්ට කතාවේ එකසිය හතලිස් තුන පිටුව. යනුවෙන් සීලාදී ගුණේ යුක්ත භික්ෂුවකට බත් හැන්දක් හෝ පස්්‍රියන් බිමක් අතුපැලක් සාදාහෝ දුන්නේ නම් ඒ කල්ප දහස් ගණනකින් දුගතියට වැටෙන්නට නොදී ආරක්ෂාකොට කෙළවර නිර්වාණ ප්‍රතිලාබයටත් හේතුවන පිනක් බවන බව දක්වා ඇත්තේය භික්න් ගිහියන්ට වෙදකම් කරතහොත් ඔවුන් භික්‍ෂූන්ට සලකන්නට වන්නේ සීල ආදී ගුණ සලකාගෙන නොව වෙදකම සලකාගෙනය එයින් ගිහිියන්ට ලැබිය හැකිව තිබූ කුසලේ නැතිවන්නේය එබැවින් වාගිවතුන් වහන්සේ භික්‍ෂූන් හට වෙදකම් කිරීම ප්‍රතික්ෂේප කොට ඇත්තේය වෙදකම් කිරීමෙන් භික්ෂුවකට යමක් ලැබෙනවා නම් එය කුලදෝෂණය ලැබෙන දෙයකි එය ඒ භික්‍ෂුවට පමණක් නොව සියලොව භික්ෂූන්ට අකපය. අසන්ත සම්භාවනායවා කුළදූසක කම්මේනවා, කුහනාදීහිවා උපන්න පච්චයා, නේවතස්ස න අ්‍යස්ස වට්ටන්ති සමන්තපාසාධිකා පන්සිය දෙක පිටුවෙන්. නැතිගුණ පැවසීමය කුල දූෂණය කර්මයය කුහන ආදියය යන මේවායින් උපන් ප්‍රත්්‍ය ඔහුටත් අන්්‍යන්ටත් අකැපය යනු එහිතේරුමය. වෙදකම් කිරීමේ යැයි කියනුයේ වෙදෙකු වශයෙන් ප්‍රසිද්ධියයේ විශාල ලෙස වෙදකම් කිරීමම නොවෙයි. හිසරදය ඇතය කියයා ආවකුට හිස ගල්වා ගැනීමට තමාට ලැබී ඇති තෙල්ටිකක් දීම වුවද සෙම් ප්‍රතිශ්‍යාව සෑදී ඇති කෙනෙකුට කොත්තමාලි ටිකක් තම්බා බොන්නයයි කීම වුවද වෙදකම් කිරීමය. එපමනකින්ද භික්‍ෂුවට දුකුලා ඇවැත්වෙයි. භික්‍ෂූන් විසින් වෙදකම් කළ යුත්තෝද ඇත ආගතාගස්ස පරජනස්ස බේසජ්්‍ය නකාතබ්බං. කරම්තෝ දුක්කටන් ආපජ්ජති, පංචන්නං පන සහදම්මිකානං කාතබ්බං භික්කුස්ස භික්කුණයා සාමනේරස්ස සාමනේරයා සික්කමානායාති සමසීල සමසද්ධ ප්ඥානං හි ඒතේසං තීසු සික්කාාසු යුත්තානං බේසජ්ජං අකාතුන්න ලබ්බති සමන්තපාසාධිකා තුන්සිය තිස්පාපිටුව. අන්‍ය ජනයාට වෙදකම් නොකළ යුතුය කරන්නේ දුකුලා ඇවතට පැමිණයි. බික්කු බික්කුණි සාමනේර සාමනේරී ශික්‍ෂාමානා යන පස් සහදැමියන්ට බෙහෙත් කළ යුතුය. සාම් සමාන සීල ශ්‍රද්ධා ප්‍ර්ඥා ඇති ත්‍රශීක්ෂාවහි යෙදුනා වූ ඔවුනට බෙහෙත් නොකර සිටීමට නොලැබෙයි කළ යුතුමය ඕුනට බෙත් කිරීමේදී ඔවුන් වෙත ද්‍රවිය ඇත්තේ නම් ඒවා ගෙන බෙහෙත් පිළියල කොටදිය යුතුය නැත්තේනම් තමා අයද්දය ගෙන බෙහෙත් කළ යුතුය ඉதிින් තමා වෙතද නැත්තේනම් පැවරූ අයගෙන් හෝ නෑයන්ගෙන් හෝ සොයා බෙහෙත් කළ යුතුය එසේද නොලදහොත් නොපැවරූ අයගෙන්ුවද ඉල්ලා බෙහෙත් කළ යුතුය අපරෙ සම්පි පංචන්නං කාතුං ව්ටති மாතා පිතු තதுපට්ට කානං අත්තනෝ වෙெයවාච්ච කරස්ස පණ්ඩු පලා සස්සාති. සමන්තපාසාධිකාා තුන්සිය තිස්පාපිටුව. අන්‍ය වූ ද පස්දනෙකුන්ට බෙහෙත් කිරීම වටනේය. මවටය පියටය ඔවුනට උපස්ථාන කරන්නවුන්ටය සමාගේ වැඩ කරන්නාටය පණ්ඩු පලාසයාටය යනමෝවන්ටය. පණ්ඩු පලාස යනු පැවිදිවීමේ බලාපොරොත්තුවෙන් පාසිියුරු පිළියල කෙරෙන තුරු විහාරයේ වෙසෙන තැනැත්තාය. ඉදින් මාපියෝ පොහොසත් වූ වෙත් නම් දිික්‍ෂුවගෙන් කිසිවක් බලාපොරොත්තු නොවෙතත් නම් ඔවුනට බෙහෙත් නොකිරීමෙන් වරද නැත මාපියෝ රජව සිටින්නාහුද ඉදිින් පුත්‍ර භික්ෂුවගෙන් බෙහෙත් බලාපොරොතු වෙත්නම් ඔවුනට බෙහෙත් කළ යුතුය බෙහෙත් යොදාගන්නට නො දනිත් නම් පිළියල කරදිය යුතුය පිළියල කරදීමට බෙහෙද්‍රාවිය මාපියන්ට නැත්තේ නම් සාහදැමියන්ට කී පරිද්දෙන් බෙහෙත් සොයා ඔවුනට උපස්ථාන කළයුතුය ඉන් මව විහාරේම තබාගෙන ප්‍රතිකාර කරන්නේ නම් ඇගේ ශරීරේෂ පර්ෂ නොකරමින් උපස්ථාන කළේතිය. පියාට වනාහි සාමනේරයෙකුට උපස්ථාන කරන්නාක් මෙන් සියතින්ම නෑවීම් ඇගපිරිමැදීම් ආදියකරමින් උපස්ථාන කළේතුය. තමාගේ මාපියන්ට උපස්ථාන කරන අයෙකු ගිලන් වූයේ නම් ඔහුට මාපියන්ට සේම උපස්ථාන කළයතුය වැටුප් ගෙන භික්‍ෂුවකගේ වැඩකරන සේව කියයකු ගිලන් වුවෝහොත් ඔවුන්ගේ නෑයන් හමුවනතුරු ඔහුට බෙහෙත් කළ යුතුය. වැටුප් නොගෙන භික්‍ෂූන් ඇසුරහිම වෙසෙමින් භික්‍ෂූන්ට උපස්ථාන කරන්නෙකු ගිලන් වුවෝහොත් ඔහුට රෝගය සුවනතුරු බෙහෙත් කළ යුතුය උපස්ථාන කළ යුතුය ු පලාසයාට වනාහි සාමනේර නමකට මෙෙන් උපස්ථාන කළ යුතුය බෙහෙත් කළ යුතුය අපරේ සම්පි දස්සනං කාතුන් වට්ටති ජෙට්ට බාතු කනිික්්ටබාතු ජෙට්ට භගිනයා කනිිට්ට භගිනයා චුල්ල මාතුයා මහාමාතුයා චුල පිතුුණෝ මහාපිතුුණෝ පිතුච්චාය මාතු ලස්සාති සමන්තපාසාධිකා තුන්සිය තිස්හය පපිටුව වූද දසදනෙකුන්ට බෙත් කිරීම වටිනේය. දෙටු සොහයුරාටය, කණටු සොහිුරාටය, දෙටු සොහයුරීටය, කණිටු සොහිුරීටය, සුළු මවටය, මහ මවටය, සුළුපියාටය, මහපයාටය පියාගේ සොහයුරියටය මවගේ සොහයුරියටිය යන මෝුන්ටය. ඒ හැමදනටම බෙහෙත් කිරීමේදී ඔවුන්ගේම බෙහෙද්‍රවිය ගෙන යොදා දිය යුතුය. ඉදි ඔවුන්ගේ බෙහෙද්‍රාව්‍ය ප්‍රමාණ නොවී නම් නුබෝහන්සේට නැවත සපයා දෙන්නෙමු යැයි භික්ෂුවගෙන් බෙහෙත් ඉල්ලත්නම් තාවකාලික වශයෙන් ඕනට බෙහෙද දිය යුතුය. ඔවුන් නොඉල්ලත්නම් අපගේ බෙහෙත් ඇත ඒවා තාවකාලික වශයෙන් ගනිත්වා යැයි කියා දියහැකි වූ විටකදී දෙනු ඇතැයි සලකා දිය යුතුය ඉදින් නොදෙන්න්නහු නම් චෝදනා නොකළ යුතුය හත්වන පරම්පරාව දක්වා ඔවන්ගේ දර්මුණුපුුරන්ගේ ප්‍රථ්‍ය ගෙන්වා ගැනීමෙන්ද බෙහෙත් පිළියල කරදීමෙන්ද ඇවැත් නොවෙයි සහෝදරයාගේ භාරයාව හෝ නැගෙනියගේ සැමියාහෝ ගිලන් වීනම් ඔවුහුද නෑයෝ වෙත්නම් ඔවුනට ද බෙහෙත් කළ හැකිය. ඉදින් නෑයෝ නොවෙත්නම් බෙහෙත් පිළියලකොට සහෝදරයාට හා සහෝදරයට දිය යුතුය. භික්‍ෂුවගේ අතින් ඔවුනට නොදිය යුතුය. නොබලාගේ මාපියන්ට දෙන්නේ කියා ඔවුන්ගේ දරුවන්ට හෝ බෙත් පිළියල කර දිය යුතුය. තමාගේ නෑයන්ගේ ප්‍රයෝජනය සඳහා සාමනේරයන් ලවා, පිළියල කරවනවා නම් වනෙන් හෝ බෙහෙත් ගෙන්වනවා නම් ඥාති සාමනේරයන් ලවා කරවිය යුතුය තමා පිණිස හෝ පිළියල කරවා ගන්වා ඒ ඥාතීන්ට තමාගේ දෙයක් ලෙස දිය යුතුය සාමනේරයන් විසින්ද ගුරුවරයාගේ වැඩක් ලෙස සලකා ඒක ලේතුය. උපාධ්‍යායයාගේ මව හෝ පියා ගින්ව විහාර පැමිණියේ නම් ඒ අවස්ථාවෙහි උපාද්‍ය ආචාර්වරයා විහාරය නැත්තේ නම් සද්ධිවිහාරකයන් විසින් උපාදධියයාට අයත් බෙහෙත් ගෙන ඔවුනට දිය යුතුය උපාධායගේ බෙහෙත් නැත්තේ නම් තමන්ගේ බෙහෙත් උපාදධයාහට පරිත්‍යයාග කොට උපාදධයාගේ දෙයක් ලෙස ඔවුනට දිය යුතුය තමන් වෙතද බෙහෙත් නැත්තේ නම් ඉහත කී පරිදි බෙහෙත් සොයා උපාධයාට පරිත්‍යගකොට උපාදධයාගේ දෙයක් දෙන ලෙස ඔවුනට දිය යුතුය ඉදින් සද්ධි විහාරිකයා විහාරයේ නැති විටක ඔහුගේ මව හෝ පියා ගිලන්ව විහාරයට පැමිණේ නම් උපාද්‍යයා විසින්ද එසේ පිළිපැදිය යුතුය අන්්‍යපි යෝ ආගන්තුකෝවා චෝරෝවා යුද්ධ පාරාජිතෝ ඉස්සරෝවා ඥාත්ත කෙහි පරිච්චතෝ කපනෝවා ගමිය මනුස්සෝවා ගිලානෝ හුත්වා විහාරං පවිස්සති, අපච්චාසින් සන්තනේ දේස්ජං කාාත්බාං. සමන්තපාසාධික තුන්සියතිස් හයපිටුව. අන්‍ය වූද ආගන්තුකෙක් හෝ සොරෙක් හෝ යුද්ධ පාරාජිත අධිපතියක් හෝ නෑයන් විසින් හල දිලිඳු මිනිසෙක් හෝ ගිලන්ව විහාරයට පැමිණියේ නම් ඔහුගෙන් කිසිවක් බලාපොරොත්තු නොවී හුදු කරුණාවෙන්ම බෙහෙත් කළ යුතුය. භික්‍ෂූන්ට මාපියන් මෙෙන් ආදරයෙන් වුවටැන් කරන සැදැහැවත් පවුල කෙනෙකු ගිලන්වී විශ්වාසයෙන් බෙහෙත් කර දෙන ලෙස කීවද බෙහෙත් නොකළයුතුය ඉදින් ඔහුහු භික්‍ෂූන්ගෙන් බෙහෙත අසාගැනීමට සුදුසුක්‍රමය දැන අසවල් රෝගයට කිනම් බෙහෙතක් දෙද්දැයි විචාලහොත් මේ මේ බෙහෙත් දෙති යයි කිය යුතුය. ස්වාමීණ අපගේ මෑනියෝ ගිලන්ව සිටිති බෙහෙත් කිව මැනයැයි කිව්ුවහොත් බෙහෙත් නොකිය යුතුය. එහෙත් උපායෙන් බෙහෙත්කීම සුදුසුය. එය කරන්නේ මෙසේය. අසවල් භික්‍ෂුවට මේ රෝගය ඇති වූ කල්හි දුන්නේ කිනම් බෙහෙත දැයි සමීපය සිටින භික්ෂුවගෙන් විචාල යුතුතිය. ඒ භික්‍ෂෝ විසින් මේමී දෑ දුන්නේ යැයි කිය යුතුය. ඉදින් ඒ භික්ෂුව නොදනී නම් ඒ රෝගට දුන් බෙහෙත් මේවායයි තමා කියයුතුය.ඒ අසාගෙන ඒ තැනැත්තාට මවට බෙහෙත් කළ හැකිය. එසේ උපායෙන් බෙහෙත්කීමෙන් වරද නොවෙල්. උපායෙන් බෙහෙත්කීම සම්බන්ධයෙන් විනය අටුවාවෙෙහි දක්වා ඇති කතාවක් මෙසේය. වසබ රජුගේ දේවයට රෝගයක් විය. එකල්හි ක්ස්ත්‍රියක් මහා පදුමතෙරුන් වහන්සේ වෙත අවුත් රාජදේවියට ලියම් විචාල කල් හි ඇයට කෙලින්ම බෙහෙත නොකයා. බෙහෙත ගැන භික්ෂූන් හා සාකච්ඡා කළහ එය අසා සිට දේවයට ඒ බෙහෙත කළහ. ඒ බෙහෙත්වලින් රෝගය සුව වූ පසු දේවිය තුන්සිවුරු හා කාවනු තුන්සීයක් ද සහිත බෙහෙ පැසක් ගෙනවුත් තෙරුන් වහන්සේගේ පාමුල තබා ස්වාමීණී, පූජාවක් කළ මැනවයැයි කීවාය තෙරුන් වහන්සේ මෙය ආචාර්ය භාගයයි කප්පිය ක්‍රමයෙන් ගන්වා මල්පූජාවක් කළහ මෙතෙක් දක්වන ලද්දේ සමන්ත පාසාධිකාවේ දක්වා ඇති බෙහෙත් කිරීම සම්බන්ධයෙන් පිළිපැදිියුතු ක්‍රමයය.